මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ස්නෙක්ස් ගාඩියන් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්නවා. අද ටිකක් දුර ගමනක් යන්නයි සූදානම් වුණේ තලාව ප්‍රදේශයට. මගේ නිවසින් නම් බැලුවම කිලෝමීටර් 35ක් විතර දුරයි. එක්තරා නිවසක වගාලින්දක විශාල නාගයෙක් වැටිලා ඉන්නවා කියලා අමුතුමක් ලබා දුන්නා. අපි ගිහිල්ලා ඒ අසරණලා ඉන්න නාගයව බේරගෙන ඉමු. කොතනද ඉන්නේ? මේකට වැටිලා ඉන්නේ. මේක මේකයි. විශාල නිදර නේද? මේ වගේ ලින් හතරකට අනිත් හතරක්වත් උසට දැම්ම බැඳගන්න ඕන මොකද මේ? ශාලප්පේ වැඩි වැඩි. දුවගෙන ඇවිල්ලා හරකෙක් වුණත් මේකට වැටෙන්න ඕන. අර බලන්නකො. ලස්සන නාගේ. කොච්චර කල්ද මේ ලින්ද හදලා? කොහොමද සතෙක් නිසා ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් හදිසිය හරි කවුරු හරි මේ රෑට දන්නෙත් නැන් පොඩි දරුවෙක් හරි විල වැටුණොත් එහෙම ලොකු අමාරුවක් වැටෙනවා. ආයේ හිතන්නවත් දැන් මට පීචේ වාහනේ කැවිලා මේ කිව්වා මේ එහෙම කියලා බෑ. අපි බඳින්නෝ. සතා දැක්කනේ යට ගියා. ඔව්. නේ ඔහොම රෑටකින් ඉඳලා ආයේ මේ හුස්ම ගන්න අපහසු වෙනකොට ආයේ එනවා. සාමාන්‍ය සර්පයන්ගේ ස්වභාවය එහෙම තමයි. ඒගොල්ලන්ට වතුර රෑටත් ඉන්න පුළුවන් කිමිද? දැන් අතන සතා හිටිය එක පාටම සද්දයක්වත් නැතුව යට ගියා. මේක පුළුවන් තරම් ඉක්මනට දින්ද හදාගන්න. වේදමත් දරන්න වෙන ඒ වුණාට ඉතින් ඊට වඩා නේ ජීවිතයක වටිනාකම වැඩි. ඔව් බලන්න දැන් අයියා යට ගියා. මේ බෙන්. නයි කිටියද කියලා හැන්නේ. ඔව් ඒක තමයි. සර්පේකුගේ ස්වභාවයම තමයි වතුර යට ඉන්න පුළුවන් කිමිදලා. දැන් කෙනෙකුට හිතන්න බෑ මේ සාමාන්‍යයෙන් මේ දැන් අපිට වුණත් මිනිත්තුකට වඩා වතුර යට ඉන්න බෑනේ. හැබැයි මේ වගේ ණයෙකුට පැය භාගයක් වුණත් වතුර යට කිමිදලා ඉන්න පුළුවන්. නැත්තද? ඔව්. ඒක මේවා මැරෙන්නේ නැද්ද? නෑ නෑ. ඒ උරංගින්ගේ ස්වභාවය. ඒගොල්ලන්ට ඒ හැකියාව තියෙනවා. මොකද මොලේට පිරිසුදු ඔක්සිජන් අවශ්‍ය නැහැ සර්පෙට. අපි යවුවා නම් එහෙම දැන් ආයෙත් આવොත් එහෙම
ඔව් ඒක තමයි මම කියන්නේ මොකක් හරි ආධාරකයක් දාන්න සතාට ගොඩ වෙලා යන්න කියලා. නමුත් අර ඔකුල්ලෝ කියනවා නැවත ආපෝ ගෙට එන්න පුළුවන් කියලා. මේ අවට පොඩි බබාලා ඉන්නවා ඒකයි හුඟම බය. මත්ත මේ මේ බටේ නම් තියෙන පොඩි කමී බටේ හොඳද කියලා. කලබල වුණාම ඊට අර ඉබ්බෙක් වගේ යටට එනවා. මේ මෙතනින් මතුවන. බලන්න සම්මානේ දැන් මිනිත්තු 5කට වඩා ඉඳලා නේ ආවේ. පිරිමි සතේ. අඩි 6ක් විතර වගේ ඇති. බලන්නකො විශාලත්වේ. ඉතාම පිරිපුන් නාගේ. ඔව් වතුරේට ආයමත් කිමි දෙනවා පේනවනේ. අඩි 6කට වඩා නම් විශාලයි. දැන් අන්න අර හරිය මතුවේ. ආව අරහෙට ගියා. ආ නැට්ට විතරයි පේන්නේ. නැට්ට විතරක් ලාවට පේනවා. සාමාන්‍ය මේ වගේ ලිඳක වැටලා ඉඳලා දවස් 2 3ක් වුණා තින්න පුළුවන්. ආධාරයක් නැතත් එයාගේ තියෙන ශක්ති ප්‍රමාණය ඉවර වෙනකම් කොහොම රින්ග් එකලා ඉන්නවා. කවදා හරි ගන්නක? නෑ. එච්චර වෙලා ඉන්න බෑ. ඇඟේ ශක්තිය තියෙනකම් ඔහොම ඉන්නවා. ඊට පස්සේ ඉතින් මැරෙනවා. ආධාරයක් නැත්තම් වතුර පෙවෙනවනේ. මේක නෙමෙයි ආවේ. ඉතින් අපිට ගන්න අල්ලන්න බයයි. ඔන්න දැන් අපි මෙන්න මේ වගේ ලිඳකට වෙන්න පුළුවන්, වලකට වෙන්න පුළුවන්. සාමාන්‍ය සර්පෙක් වැටුණාම පහසුවෙන්ම කොට ගන්න උපකරණයක් හදාගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ලිඳේ ගැඹුරු ප්‍රමාණයට මෙන්න මේ වගේ බටයක් අරගන්න පුළුවන්. මේක නම් අඟල් බාග බටයක්. අඟලි බටයක් වුණත් අරගෙන ඒක එක කෙළවරකින් මෙන්න මේ විදිහට සිදුරු දෙකක් හදාගන්න පුළුවන්. හදාගෙන මෙන්න මෙහෙම සිදුරෙන් ඇතුළු කරලා ඊළඟට මෙතන ගැටේ දාගන්නවා. දැන් මේක ඇත්තටම මේ ඇතුලෙන් දාලා මම අර කලින් ඔය අවස්ථා කීපෙකින් ඔයගොල්ලෝ දකින්න ඇති මේ වගේ සත්තු ගොඩ ගන්නවා. නමුත් ඒකෙදී ඇත්තටම සර්පයාගේ මේ බෙල්ලට තොණ්ඩුව වැටෙනවා. ඒකෙන් සර්පයාව ගලව ගන්න බෑ සමහර වෙලාවට. ඊට පස්සේ ලොකු අමාරුවක් වැටෙනවා හැමෝම මේ බෙල්ල හිරවීම නිසා. ඉතින් ඔන්න ඔය විදිහට මේ බට එක පැත්තක් සිදුරු කරන ඒ සිදුරෙන් මෙන්න මේ විදිහට බට මේ ලණුව හරි වෑරක හරි ඇතුල් කරන පළමුවෙම ගැටේ දාගන්නවා. ගැටේ දාලා මේකේ අනිත් කොන මේ වැරක නම් තරමක් දිගයි. මේ වැරකේ අනිත් කොන මේ අනිත් සිදුරෙන් මෙන්න මේ විදිහට ඇතුල් කරනවා. ඇතුල් කරලා බටේ අනිත් කෙරවලින් මේක එළියට ගන්න ඕනේ. එන්නේ මේ විදිහට සමහර වෙලාවට මම මේ ගැඹුරුලින් හම්බෙනවනේ. ඒ හින්දා අවශ්‍ය ප්‍රමාණයට තමයි වැරක තියන්නේ. දැන් මෙච්චර කරන්න ඕනේ සාමාන්‍ය සර්පයාව මේ අල්ලන්නේ නැතුව ගොඩ යන්න ආධාරකයක් දැම්මත් සතා ගොඩ වෙලා යනවා. හරි. ඔන්න දැන් මෙතන මද්ද වගේ හැදිලා තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වැඩි ප්‍රමාණය මෙතනින් අපි එළියට ගත්තා. වැරකද මේක අපි වැරක මේක නිදාස්ව තියන්න පුළුවන්. මෙතන ගුණ්ඩුව වගේ තමයි තියෙන. හැබැයි මේකෙන් සර්පයාගේ මේ ගෙලට දාලා ගන්න පුළුවන්. කොයිම වෙලාවකවත් මත්ද වගේ හිරවීමක් වෙන්නේ නැහැ. ඉතින් මේක කොටට අරගෙන නිකම්ම තිබ්බත් සර්පයා ඇදිලා යනවා. හරි පහසුයි. සර්පයාට හානියක් වෙන්නෙත් නැහැ. අල්ලන කෙනාට ගැටලුවක් වෙන්නෙත් නැහැ මේ උපකරණය මේ විදිහට හදාගත්තාම. ඉතින් ඕනම කෙනෙකුට පුළුවන් මේ විදිහට ආධාරකයක් හදාගෙන මේ වගේ බින්දක වැටිලා අසරණලා ඉන්න සතෙක්ව එළියට ගන්න. ඉතින් සර්පයාව කොට ගමු.
දැන් පේනවනේ දැන් අරි සත්තු වගේ නෙමෙයි මේගොල්ලෝ මේ අයියා තේරුණා ඔව් කලබල වෙලා නින්නේ කලබල වුණාම ටිකක් එලවක නෙන් ප්‍රභාවයක් තියෙනවා දන්නේ නැණි යට යහපතක් කරන්න හදුවා කියලා. ඒ කියන්නේ බුද්ධියක් තියෙන සත්තු නෙවෙයි කියන එක පැහැදිලි නේ. නේ දැන් බුද්ධියක් තියෙන සතෙක් නා. ඔව්. එයාට කරපු දෙයට එයා කොහොම නියතමානීව එහෙම කියන්නේ මේ කලබලයක් නැතුව අපිට ප්‍රතිචාර දක්වන. නමුත් මේ සර්පය එහෙම නැහැ. දැන් ගොඩක් අය ඇත්තටම මේ වගේ සත්තු මේ බොහොම ආදරණීය සත්තු විදියට හසුරවන්න උත්සාහ කරනවා. ඔව්. ඒකෙන් ජීවිත අනුතුරු වෙනවා. හැබැයි මේ සත්තු ටික වෙලාවක් එයාලා ස්පර්ශ කරනකොට යම් කිසි වෙනස් වීමක් තියෙන. ඒ කියන්නේ එයාට හානියක් නැහැ කියලා දැනගන්න අවස්ථා තියෙනවා. දැන් මටත් ඒ වගේ අත්දැකීම් තියෙනවා. මේ සත්තු ටිකක් අර හසුරවලා ඒ අත්දැකීම් ලබා ගන්න ඕනේ. නමුත් සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ අනතුරට පත් වෙලා ඉන්න සර්පේකට අනවශ්‍ය විදිහට පීඩා කිරීම සුදුසු නැහැ. දැන් අපි බලන්න අර ආධාරකයක් හදාගත්තා. ඒකෙන් සතාව ගොඩරගත්තා. ඊට පස්සේ හිරවීමක් වෙන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට මේ සතාගේ බෙල්ලට තමයි ගොඩක් අය ඔය තොණ්ඩුව දාන්නේ. එimhe බෙල්ලට දාන්න අවශ්‍ය නැහැ. බෙල්ලෙන් පහල ඇඟේ කොටසට දාගත්තත් හිරවීම වෙනවා. ඊට පස්සේ ගොඩ ගන්න පුළුවන්. අරගෙන ඉවරලා තවත් මොකක් හරි ලීයක් හරි ආධාර කරගෙන ඒ මැද හිරවීම ටිකක් ලිහි කරා නම් මෙයා ඇදිලා යනවා. දැන් මෙතනදිත් ඒ වගේ දෙයක් නියුනි. නමුත් ඉතින් අර දත්ත සර්පයා ඔයාලගේ අවට වටපිටාව ඉන්නේක ඕගොල්ලන්ට හානිදායකයි කියලා දැනුන නිසා මට කතා කරේ. දැන් ඔයාලටත් ඇත්තටම මේ වගේ සතේ ඒ විදිහටම ඉවත් කර ගැනීම හැකියාව තියෙනවා. තමයි ඉතින් අර මම මෙතෙන්ට සම්බන්ධ වෙලා මේ අයින් කරපු නිසා අරගෙන යන්නම් ගිහිල්ලා එයාට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවකට නැවත නිදහස් කරලා දාන්න. ඉතරයි අපිට ඒක අපිදලි මොනවා හරි කරලා අපි ගොඩ ගැත්තර අර යවන්න බෑනේ. ඔව් නේද? සාමාන්‍ය අඩි 6කට වඩා විශාලයි නේද? ඔව්. කිලෝ 3කට අස්සන්න බරක් දැනෙනවා මගේ අතට. ඒක තමයි ඒ වගේ ඉන්නවා යා. කොහොමාරි කමන්න ගොඩාක් ස්තුතියි මේ වගේ අසරණ වෙලා ඉන්න සතෙක් පිළිබඳව දැනුම් දුන්නට. ගොඩක් අය හැම සැලකිලිමත් නැහැ ඇත්තටම. මේ වගේ සත්තු නේද වනජීවි සත්තු විදියට සලකන්නේත් නැහැ මිනිස්සුන්ට ඒතරම් වටිනාකමක් ඇති සත්තු විදියට සලකන්නේත් නැහැ. හැබැයි ඉතින් මේකත් ජීවිතයක්. නේද? ඔව්. උපකාරයක් අවශ්‍යම මොහොතක හිටියේ මේ සතා. ගොඩ එන්න ඉඩක් නැහැනේ. දින කීපයක් ওই විදියට යාගේ ඇඟේ ශක්තිය තියෙනකන් ඉන්නවා ඊට පස්සේ මරණයටපත් වෙනවා.
හැමෝටම ස්තුතියි දැනුවත් කළාට සහ සතා බේර ගන්න කටයුතු කරාට. විශාල නාගි. දැන් මේ වගේ සත්තු මේක ඉදිරි කාලයේදී නිතර නිතර වතුවල හම්බ වෙනවා. මොකද දැන් සර්පයින්ගේ මේ අභිජනන කාලය ආරම්භ වෙලා තියෙන විශේෂයෙන්ම නාගයින්ගේ ඊළඟට පොළොංගුන්ගේ ගැරඳින්ගේ අභිජනන කාලේ පටන් අරගෙන තියෙනවා. ඒ හින්දා සමහර වතුවල දෙන්න තුද්දන එක තැන ඉන්නවා. එහෙම හිටියා කියලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපිට වගේම හැම සතෙකුටම මේ ලිංගික අවශ්‍යතාවය තියෙනවානේ. ඒක හැමෝටම පොදු අයිතියක්. ඒ නිසා ඒ කටයුත්තේ එහෙම වෙනවා. හැබැයි එහෙම වෙනවා කියලා මිනිසුන්ට පන්නගෙන ඇවිල්ලා කන්නේන්නේ. අපි ඒ සත්තුන්ට හිරිහැර කරන්න නැති හිටියන වත්ත්‍යාලගේ කාර්ය කරලා යන්න යනවා. අර ගියක් ආසන්නේ හරි ගිය ඇතුළකට හරි රිංගලා හිටියොත් තමයි ඉතින් ඉවත් කර ගැනීම අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව දැන් අපි සමහරලාට බලන් ඉන්නකොට අපි දකින් නැති විදිහට ඒ සත්තු ඒ කාර්යය යෙදෙනවා. මොකද ඒ ප්‍රමුඛ වෙන්නේ ඒ අලගේ ඒ අවශ්‍යතාවය. ඉතින් ඒ නිසා මේ අපි ඒකට හිරිහැර කරන්න අවශ්‍ය නැහැ, බය වෙන්න ඕනෙත් නැහැ. එයාලගේ කටයුත්ත දින කීපයක් වෙනවා. ඒ කාලේ පුරාවට එයාලට පාඩු එක කරගන්න ඉඩ ඇරි ගන්න එච්චර. උපකරණත් අරගෙන යන්නේ. එතකොට අපේ ඉන්නවනම් ඒකට ඕන විදිහට බඩු අරන් යන්න එපා. නැත්නම් එතන ඉන්න ගන්න. ඈ එළන් කියලා දෙන්න. ඔව් හරි. එන හැමෝටම ස්තුතියි. අපි එන ඉතින් ගියාම ආරිකානි ආවරම් දෙන්න. ආයෙත් ඔරුවන් ඉස්සු කටින් බැරි අවස්ථාවක්.